ने सब्सक्राइब करना है। हेलो महात्या, मंकी अब बड़ू उपकुम गिनावा नहीं थे, आयत मां मतक करान नोनी थे। ताम बड़ू टीका नंगा तिने हामी नहीं, पुड़ा काय मतक करानां बलान ना, मटा ती दिंग अमतक वही दन्ने ने। सबां कुरु तकट पहाई, रेदी होदन सबां केट दहायाई, एंगे गाने केन दहायाई, क्रीम बोतल तुनाई, आमे मट प्यार लावली। හතරක් විතර ගේන්න ඒකත් ගණන් වැඩි වුණොත් තව මොනවාද ආ මේ කරෝල කිලෝ දෙක තුනකු ගේන්න ඔයාට ඉතින් කරෝල කෑල්ලක් නේ තෝ බත් ටික කන්නත් බෑනේ ආ කරෝල නම් මං ඔය ඕඩර් එක දාලා තියෙන්නේ කිලෝ පහක් විතර මගේ යාළුවෙක් ඉන්නවනේ වැල්ලේ ඒක වැල්ලෙන් ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා හාමිනේ තව මොනවාද අමතක වෙච්ච දිනවද බලන්නකෝ මහත්තයා මම මේ කියන්න පටන් ගත්තා විතරයිනේ මොනවාද මේ පාම් පිටි කිලෝ 10යි ඉන්දියාප පිටි කිලෝ 5ක් විතර ගේන්න. තව මොනවාද? ආ කාලා හමාරයි මහත්තයා. මොනවාද මේ සිග්නල්? මොනවාද සිග්නල් ටියුබ් ගේන්න ඕන 10ක් විතර. ඔක අනිවාර්යයෙන්ම ගණන් බැරි වෙනවා ඈ. තව මතක් වුණොත් මං කියන්නම්කෝ. මහත්තයා ඔය ටික අරගෙන එන්නකෝ පරිස්සමට. එළවලු වනම්ම නැන්නම් අපි මේ පැත්තෙන් ගමු. පලා කොටුවේ තියෙනවනේ එළවලු නම් අපි වගා කරගත්තුවා. ආ හරි හරි මහත්තයා බුදු සරණයි. පරිස්සමට එන්න. वाड़ी මේ කටනම් සරු පාටයි. දේවැද්දර ළමයි දෙන්නෙක් එක්ක කෙල්ලෙක් ජෝඩු කරත් පාඩු නෑ. බලන්න ඕන. අර කණවෙන්දුන් වෙච්ච එක වාසිට කරන්න. ඒක ඉතින් තාම දෙපාරයිනේ බැඳලා තියෙන්නේ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දේවැද්දත් ඉතින් ඕනි දෙයක් දෙන්නම් කිව්වනේ. ඒක ටෝක් කරලා බලන්න ඕන. ආ කපු මාත්තා එන්න. යකෝ මේක වචන අදින තරම්. මගේ කටවලුක්කේ දන්නේ නෑ මූත් එක කතා කරන්න ගිහිල්ලා. සුවර් එකටම මේ කරද්දම වෙන්නේ නැති එන්න කපු මහත්තයා ඉතින් කපු මහත්තයා ගේ හොයාගන්න බැරි වුණා නෑ ගේ හොයාගන්න බැරි වුණේ නෑ ඔව් සෝරි නෑ මල්ලි ගේ හොයාගන්න බැරි වුණේ නෑ මං ඔය යසා ගිට හොයාගෙන ආවේ අනේ එහෙමද එහෙනම් අපි යමුකෝ ගිහින් බඩුවිලා කතා කරමු යන්කෝ යන්කෝ මල්ලිලාගේ තාත්තා මාව හොඳට දන්නවා මං තමයි මල්ලිලාගේ තාත්තට අම්මව ජෝඩු කරේ ආනේ නිකම් පලයන් කපු මහත්තයා යන්න අපේ තාත්තා කිව්වනේ සිරිපාදී යන්න ගිහලා හම්බුනේ කියලා ඒක තමයි බං කොල්ලෝ කිව්වේ මං තමයි මේ ට්‍රිප් එකේ නඩේ කුරා හා හරි හරි කොල්ලෝ එව්වගෙන් කාරි නැහැ අපි වැඩේට බහිමුකෝ කපු මහත්තයා මුලින්ම කියන්නකෝ බලන්න අපේ කොල්ලට හරියන කෙල්ලෝ ඉන්නවද කියලා විස්තර ටිකක් දෙන්න මෙහෙමයි කොල්ලෝ එකපාරක් බැඳපු ළමයි දෙන්නෙක් ඉන්න කෙල්ලෙක් ඉන්නවා කෙල්ලෙක් නෙවෙයි ගෑණි ඈ ඒකිගේ පවුලෙන් නම් දේවැද්දක් දෙන්නේ නෑ කිව්වා හරි දැන් මල්ලි ඉතින් බැඳපු කෙල්ලෙක්වත් හොයාගන්න අමාරුයිනේ ඔකම බඩු ගණන් නේ බඩු ගණන් කියන්නේ මම වාහනයක් නෙවෙයිනේ බැලුවේ මගේ කොල්ලට බඳන්න හොඳ කෙල්ලෙක් පං ඒක තමයි කොල්ලෝ කිව්වේ අහංකෝ තව ඉන්නවා ළමයි දෙන්නෙක් ඉන්න දෙපාරක් බැඳපු කෙල්ලෙක් ආ කෙල්ලෙක් නෙවෙයි ගෑණි හැබැයි කොල්ලෝ ඕනි තරම් ලොකු දෑවැද්දක් උනා දෙන්න පුළුවන් යි කිව්වා ඕ මොකද කියන්නේ කතා කරමුද ඉන්නකෝ මං කෙල්ලව වෙන්නන්න මේ ඉන්න මල්ලි කෙල්ල නම් හොඳ ඕ අපේ කොල්ලටම කැපෙනවා මේ දෑවැද්ද කොහොමද දෙනවා කිව්වේ ඔයා මොනවාද බලාපොරොත්තු වෙන්නේ දෑවැද්දට ඒ බලාපොරොත්තු වෙනදී මට අරගෙන දෙන්න පුළුවන් මෙහෙමයි කපු මහත්තයා අපේ කොල්ලා නම් ඉතින් බලාපොරොත්තු මිලි ඇම්පියර් 10000ක විතර ස්මාර්ට් ෆෝන් එකක් තව
ජෙනරේටරයක්. අර කරන්ට් එක ඇදලා දාන්නේ ගේ ඇතුළට. ආ ජෙනරේටරයක්. හා 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 හා. මේ කාලෙට ගැලපෙනවනේ. කරන්ට් එකේ යනකොට නේද? අන්න හරි කපු මහත්තයා. ඒ කොල්ලගේ බලාපොරොත්තුව කපු මහත්තයා. මගේ බලාපොරොත්තුව සබන් කැට ජාති දෙකෙන් 50 50 සබන් කුඩු පැකට් 25ක් කිලෝ එකේ පැකට් වෙන්න ඕන සබන් කුඩු පැකට් ටික කපු මහත්තයා. ගෑස් සිලින්ඩර් ලොකු සයිස් දෙකක් ලොකු කණ්ණාඩි මේසයක් තව කපු මහත්තයා මේ ගෑස් ලිපක් ඩබල් ලිප තියෙන කපු මහත්තයා එන් එකක් පුළුවන් නම් සූර්ය පැනල් එකක් බැටරියක් එක ඒකත් ඕනා මේ කපු මහත්තයා. කොබ් මහත්තයා කොබ් මහත්තයා මොකද වැටිලා ඉල්ලපු දෑ වැද්දි බත් ඔවුලක් ගියාද? මහත්තයා ගේන්න කිය බඩු ටිකකෝ වාහනේද? හරි වැඩේනේ හාමිනේ උනේ. අපි දැන් එනකොට මේ කඩ ටික ඔක්කොම බලාගෙන ආවේ සුනාමියක් ඇවිල්ලා ගිහිල්ලා වගේ ඔක්කොම බඩු ටික අරගෙන එක මනුස්සය සබන් කැට 50 60 ගත්තේ සිග්නල් දත් බෙහෙත් 50 60 ගත්තේ. අයියෝ එකක් නෑ හාමිනේ එකක් නෑ පරණ මිලට. අයියෝ එහෙනම් ඉතින් අපි පරක් වුණා තමයි. අර කොරෝනා දවස්වල දැක්කනේ මාස් ටිකට වෙච්ච දේ. මාස් හොයාගන්න නැති වුණා. දැන් ඉතින් සබන් තිබුණත් ඕකුන් දෙන්නේ නෑ මහත්තයා හංග ගන්නවා. මිල වැඩි වුණාම දේවි. හාමිනේට කියන්න මෙතන සිරිපාල මාමේ කඩේ ගිනි පෙට්ටියක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මං ඒක ගත්තා. ඒ ගිනි පෙට්ටිය රුපියල් 50ක් ආවිනේ. රුපියල් 50ක්? දෙයියනේ. රුපියල් 8ටනේ තිබුණේ ගිනි පෙට්ටිය. මේ කුණු නන්දය යන්නේත් නෑ හාමිනේ. මේකගේ පවුලට මෙහෙණ ගහන්න ඕන මේ කරන අපරාධෙට නම්. බලන්නකෝ දුප්පත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා. අහිංසක ළමයි සබන් කැටයක් ගන්න විදිහක් නෑ. බලන්නකෝ බේබි සබන් කැටයක් රුපියල් 200ක් 300ක් විතර වෙනවා. ඌවරංගාල කොහමද හාමිනේ ළමයි හදන්නේ? සිංහල ජාතිය වඳ වෙලා යනවා බලාගෙන ඉද්දී ඔන්න බලන්නකො බුරුදු කියලා. ළමයි හදලා ඉතින් මිනිස්සුන්ට නඩත්තු කරන්න බෑනේ. අනේ මන්ද මහත්තයා මොනා කරන්නද කියලා. දැන් ඉතින් ওই බඩු ටික හොයාගෙන එන්න අපි යමු කොහොම හරි. කොහෙට හරි කියලා හොයාගන්න බෑ බඩු මිල වැඩි වෙන්න කලින්. ඉක්මනට යමු ওই පිම්මම. හෙලෝ හාමිනේ. ආහා වැඩකුලට ගියාද? හරි හරි හරි. මේ එහෙනම් ওই වැඩේරල එනකොට අර කිරිබිටි පොලිමට පොඩ්ඩක් යන්නකෝ. මම අපි පොඩි ඕන් ටික අනිත් ඒවට යවන්නම්. මේක නැත්තම් කරන්න බෑනේ හාමිනේ. ආ හරි හරි හාමිනේ. ආ මන් තියෙනවෑ. මේ එනකොට මතක ඇතුව මේ කිරිබිටි පොලිමට යන්න. ඔව් ඔව්. ආහා හරි හරි හරි. තාත්තේ මට නම් බෑ ඕන්න අද යන්න කිරිබිටි පොලිමට ඈ. අම්මට යන්න කියන්න. හරි හරි ලොකු. අම්මා කිරිබිටි පොලිමට යයි. ඔයා යන්නෝ ගෑස් පොලිමට. එහෙනම් දැම්ම පිටත් වෙන්න. හා මයන්නම් ගෑස් පොලිමට. මයනවා තාත්තේ. දුව ඔයා යන්නකෝ ලාමුතල් පොලිමට. නැත්නම් ඉතින් කුප්පියක්ව පත්තු කරගන්න විදිහක් නැහනේ. හැමදාම හවසට නන්දිය කරන්ට් එක කපනවනේ. ඒක මැරෙන්නෙත් නැහැ. බල්ලා. හාමිනේ ඔයා යන්න බිනා ලාමුතල් පොලිමට දෙයියන්ගේ පිටයි කියලා. අද බල ලාමුතල් ටිකක් ගන්න. දැන් දවස් 3ක් ලාමුතල් පොලිමේ ඉඳිය බැරි වුණානේ ගන්න. ළඟට යනකොටම බඩු ඉවර වෙනවා. මයි කියලා දැන් දුවල යන්නකෝ. අර 10 කෑන් එකත් අරගෙන. දෙවනි ඔයා යන්න සබම් පොලිමට. ටග්ගාල යන්න නැත්නම් ඉතින් නාල හමාරයි. තුන්වෙනි ඔයා යන්න දත් බෙහෙත් පොලිමට. නැත්නම් ඉතින් දත් මැදලා හමාරයිනේ. මයි කොල්ලා යවන්නේ කොයි පොලිමටද කියලා මම මේ කල්පනා කරේ. තාත්තේ මයි යන්නකෝ පාම්පිටි පොලිමට. අන්න හරි. රොටියක්වත් කන්න බෑ පුතේ කොච්චර පිටි වැඩි වුණත්. අපිට ඉතින් රොටියක් නොකා බෑනේ. මයි පුතා යන්න පාම්පිටි පොලිමට. නන්දයා යනකම් ඉතින් පෝලින් තමයි. මම යනවා ගිනිපෙට්ටි පෝලිමට. ගිනිපෙට්ටිය නැතුව ඉතින් මොකක් කරන්න බෑනේ. ලයිටරයක් රුපියල් 850ක් 900ක් වෙනවා. ගිනිපෙට්ටියක් රුපියල් 50ක් වෙනවා. දෙයි හාමුදුරුවනේ. මුන්ට එන හතම ගහන්න එපැයි. පෞල් පිටින් මේ යන්න ඕනම් අපා. මේ කන කෑමට නම්. මේ සබ්ස්ක්‍රයිබ් කරන්න.